යම්බඳු පවිටු මිත්‍රයන් සේවනය කරන්න හු පවිටු මිත්‍රය සේවනයක් තියෙනවා නම් පාප මිත්‍රය ඇසුරක් තියෙනවා නම් පාප මිත්‍රය ඇසුර දුරු කරනවා සත්ව පුද්ගල භාවයක් නැහැනේ මෙතන අනාත්ම බවක් තියෙන කියලා පාප මිත්‍රය ඇසුරු කර කර ඉන්න හදන්නේ නැහැ පාප මිත්‍රය දුරු කරනවා ඇයි පාප මිත්‍රයා හැම වෙලාවකදීම තමන්ව වරදට පොළඹවන්න පුළුවන් ඕනම වෙලාවක පාප මිත්‍රයා කියන කෙනාගේ ලක්ෂණය තමයි නී අචිත්ත පාප මිත්‍රයා හැම වෙලාවකදීම තමනුත් වරදින්න ගමන් අනුන්වත් වරදට දානවා එතකොට පාප මිත්‍රය කියලා කියන්නේ අකුසලයට යොමු කරන නිසා විතරක් ඒ කියන්නේ කර්මපතයක් කියනකොට සත්තු මරන්න කියලා යොමු කරන නිසාම නෙමෙයි බොන්න එක යන්නේ සත් නෙමෙයි පාප මිත්‍රය කියන්නේ ඒ පාප මිත්‍රකම තමයි හැබැයි එපමණකින් නෙමෙයි දිට්ඨිය පැත්තෙන් කෙනෙකුට හානියක් කරනවා නම් ඒක තමයි ලොකුම පාප මිත්‍රකම දිට්ඨිය පැත්තෙන් කෙනෙකුට හානියක් කරනවා නම් ඒක තමයි තියෙන ලොකුම පාප මිත්‍රකම ඊට වෙදී පාප මිත්‍රකමක් නැහැ ලෝකේ කරන්න කෙනෙකුට පංච දුස්චරිතේටම යොමු කරාට කමක් නැහැ දිට්ඨිය වෙනස් නොකර මොකද පංච දුස්චරිතේටම යොමු කරන එක යම් කිසි වෙලාවක එයා දැනගත්තොත් දැනගත්ත දෙයින් මිදෙනවා නමුත් දිට්ඨිය වෙනස් කරන කෙනාට මුළු දර්ශනයම වහනවා එයාගේ පෙනුමම වහනවා يعني එයාගේ ඇස් දෙක අන්ධ කළා දකින්න තියෙන තැන නැති කළා ඇස් දෙක තියලා වැරදි දේවල් පෙන්වුවට කමක් නැහැ මොකද එයාට හරි දේ කවදා හරි දකින්න පුළුවන් නමුත් නියම පාප මිත්‍රය කරන්නේ ඇස් දෙක අන්ධ කරන එක ආයෙ දෙයක් දකින්න බෑ ඒක නිසා මේක එපා එපා කියලා ඕනම දෙයක් ඉවත් කරලා දානවා පාප මිත්‍ර භවයේ ලක්ෂණය. ඇයි හැම වෙලාවකදීම දර්ශනේ ඇස් දෙක අන්ධ කරන්නේ? දකින්න තියෙන තැන. එතකොට විමසීම මට කරනවා. අන්න ඒක පාප මිත්‍ර භවයේ ලක්ෂණය. දිට්ඨිය වරද්දන එක තරම් පාප මිත්‍ර භව වෙනත් නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම හරි පරිස්සම් වෙන්න ඕනේ තැනක් තමයි තමනු පාප මිත්‍රයෙක් නොවි පාප මිත්‍රයන්ගෙන් දුරු පාප මිත්‍රය දුරු කරලා ඉන්න ලෞකිකව මිත්‍රයෙක් වෙන්න පුළුවන් හැබැයි එයා පරිවර්ජණය පහකල යුතු ආශ්‍රවය ලෞකිකව අපේ මිත්‍රයෙක් කියලා හිතුවට සමහර වෙලාවට ඇත්තම දේ එයා පරිවර්ජණය පහකල යුතු ආශ්‍රවය ඇයි මේ හිත හැම වෙලාවකදීම මේ දහම් කරුණු තේරෙන මට්ටමේම තියෙන්නේ නැහැ එක එක වෙලාවට එක එක මට්ටම් වල තියෙනවා අපි කිව්වොත් සමහර වෙලාවට අපේම දර්ශනේ අඩුපාඩුකම් නිසා ඉනිමඟ ළඟට ගිහිල්ලා අපිම උඩ පැනලා අර නගින්න හදන දේ භාගයක් ගහලා උඩ පැනලා ආයෙ බිමට වැටෙන අවස්ථා තියෙනවා. එතකොට නියම කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් ඔහොම නෙමෙයි ඔයාට වැරදුනේ මෙන්න මෙතනයි මෙතන හදාගන්න කියලා දෙනවා. හැබැයි ඒ වෙලාවට හසුුනේ අපි වැටුණු වෙලාවට පාප මිත්‍රයෙක් වුණොත් හා හා ඕකේ නම් නගින්න එපා අන්න තියෙනවා හොඳට ගහපු ඉනිමඟක් එහා පැත්තේ ගෙදර. අල්ලපු ගෙදර වහලෙට නගින්න පුළුවන් ඉනිමඟ පෙන්නනවා. එතකොට දැන් නගින අල්ලපු ගෙදර වහලෙට. ඒක නිසා ඒක තමයි පාප මිත්‍ර භව කියන එක පරිවර්ජණයෙන් පහකල යුතුයි කියන්නේ. ඒ කියන්නේ ඒ කෙනා හැම වෙලාවකදීම අපි වැටෙන වෙලාවක වැරදි දෙයක් ඔළුවකට වැටුනොත් හරි ප්‍රශ්නයක් එනවා. ඒ තුල නැති වෙන්නේ අපේ නිවන් මාර්ග ඒක නිසා ඒකට කියනවා පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රවය